ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවත වැදමකොට වදාලෙ කරු දේශකයාණන් වහන්සේ පෝජනය මාතර මහින්ද ස්වාමින්න්ද්‍රයාණන් වහන්සේ අවසරයි ස්වාමිහන්ස සමන්තහා චක්කවාලි සූ අත්‍රාග්චන්තු දීවතා සද්ධම්මන් මනිරාජස්සේ සුනන්තු සග්ග මොක්කහදන් දම්මස්සවෙනෙ කාලෝ අයං බදන්තා දම්මස්සවෙන කාලෝ අයන් බදන්තා දම්මස්සවෙනෙ කාලෝ අයන් බදන්ත නමුතස්සෙ භගවතුවර හතු සබ් ධම්මි සුපටි හත ඥාන චාරස්සෙ දස බල දරස්ස චතුවී සාරජ්්‍ය විසාර දස්සෙ සබ සත්තු මස්සෙ ධම්මිස්සෙරස්සෙ දම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාාගෙතස්සෙ සබ්බ්ුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගෙවතු වර හතු සබ්බ දම්මි සුපටිහතඥාන චාරස්සෙ. දස බල දරස්සෙ චතු වීසාරජ්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්්‍ය මස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සෙ භගෙවතු අර හතු සබ්බ ධම්මිසුුවපටිහත ඥාන චාරස්සෙ දසබල දරස්සෙ චතු වීසාරජ්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිසෙ, අතාගතස්ස සබ්බ්ුුණෝ සම්මාසම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටනොවේවා මිත්‍යාදෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටනොවේවා උතුන්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සතිමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්ඩ මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සාාසනාරක්ෂකෙන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාරය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාධෝ 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 ධර්මශ්‍රවනා බිලාසී ස්‍රද්ධහා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්න අද දවසේදී මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බිසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්න වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම්ම ධර්මදක්ෂිනා ධර්මදේශනාව සඳහා පින්වන්ත දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ ප්‍රංශේවාසේ කරන චිත්‍රාණ විජයලත් පතිරගේ මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වන්ත පිරිස. අපේ ඒ පින්වතුන්ට ධර්මදේශනාව අවසානී පනඥාණුමෝදනා කිරීමේ අරමුණින් අදත් මේ උතුම් ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අපි පසුගිය සතිකිහිපයක් සතිහතරක් පුරාවටම මජ්්‍යිම නිකායි තුංවෙෙන පොතේ පන්සිය විසිවෙනි පිටුවෙෙහි සංග්‍රහ වෙලා තිබෙන දක්කිනා විබංග සූතර දේශනාව සාකච්ඡා කළා. අද, එම දේශනාව අවසාන කොටසයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ දක්කිනා විබංග සූත්‍රයේ තුළින් ධානය පිළිබඳව ඉතාම වැදගත් කරුණු රාශියයක්ක් අපේ භාග්‍යවතුන් වහන් සපට දේශනා කරනවා මහා ප්‍රජාපති ගෝතමී දේවිය බුදුරජාණන් වහන්සේ උදෙසා චීවරයක් සකස් කරෙ නැවිල්ලා භාගතු වහන්සට පූජක් කර ඒ සිදුවීමෙන් ආරම්භවෙච්ච ධර්මදේශනාවකොයි මෙ දක්කිනා විභංග සූත්‍රය කියල කියන්නේ. සාංගික දාානයකටත් වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය කොයි තරම් උසස්ද කියලා මෙ දේශනාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පෞද්ගලෙක දානය කල් ලැබෙන ආනිසංස සාංගික ධානයක් කොයිවිදිියකටද දෙන්න ඕන මේ කරුණු හැම එකක්ම භාග්‍යතු වහන්සේ මේ දේශනාව තොලින් සාකච්ඡා කළා අපි පසුගිය සතියේ දේශනාව නිමාවට පත් කළේ දාානයක් සාංගික වෙන්න නම් අවම යටත් පිරිසෙන් එක නමක් හිටියත් ප්‍රමාණවත් හැබැයි ඒ එක නම වනත් සිිල්වන්ත මේ දුසිල්වන්ත මේ පොඩි හාමුදුරු නමක් මේ ලොකො හාමුදුරු නමක් මේ බාල හාමුදුරු නමක් මේ පණඩිත හාමුදුරුවු නම මේ කුමන හෝ ආකාරයකින් උන්වහන්සේව පෞද්ගලිකව අරමුණු කළෝ අද අපේ දානට අසවල් ආරණසේනාසන ඉං හාමුදුරු ගඩම කළේ අද අපේ දානට අසවල් මහාචාරය හාමුදුරුවොත් වැඩම කළ අද අපේ ධනට අසවල් ප්‍රසිද්ධ හාමුදුරු දානන්ට වැඩම කළා මෙ මෙහෙම අරමුණු කළෝත් උන්වහන්සලේ වැඩියට නෙවෙේ ප්‍රශ්නි තියෙන්නේ හැබැයි අරමුණු කොළොත් මේ දානට මේමී හාමුදුරු වැඩම කළා කියලා එතකොට පින්වතුනි උන්වහන්සේලාගේ ගුණය යම් මට්ටමකට තියෙනවද ආන්නේ ගුණයටයි පින්වතුනි අපට පින් ලැබිල්න්නේ නමුත් කුමන හාමුදුරුවු නමක් වැඩියත් හිතිං අධිෂ්ඨාන කරගන්න මමම පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ සාසනී නිර්මලව පැවතගෙනන සාසනී සංගරත්නී දයි. ොට සංගරත්නී ගුණ අරමුණු කරගෙන ධානය පූජා කරන්න පුළුවන්නන්. ආ්‍ය එතකොට ඒ ආනිසංස ලබන්නට පුළුවන් එදුර අපට පින්වතුනමි දානයක් පූජා කරනකොට අපි සහිපත් කළා සංගික ධාන ක්‍රම හතක් තියෙනවා ඒ හතින් අද බොහෝ දෙනෙක් දෙන්නේ භික්්ෂූන් වහන්සේලා යම් ප්‍රමාණයකට ගණනක් නියම කරගෙන දන්දිනවා ඒ ක්‍රමේන්ට තමයිය අද ගොඩක් කලාට දන්දින්නේ ක්‍රමය බොහෝ වෙලාවට අනුගමනය කරන්නේ තමන්ට භික්‍ෂූන් වහන්සේලා උදෙසා ආසන පණවන්නට තිබෙන පහසුව සල කළා. එතකුට අපට පන්සලට ගිහිල්ලා පන්සල ඉන්න ලොකුහාමුදුරුව නමට මෙහහි මාරාධනාවක් කරන්න පුොළුවන්. ස්වාමීන්නේ අපේ ගෙදර දාානයක් දෙෙනවා. සාංගිකදාානයකුයි දෙන්න අපි අදහස් කරගෙන ඉද. අපිට සංගරත්නින් දහනමක් දෙන්න අපි හිතන්න හොද නේ ඔබ වහන්සේ සමඟ දහනමක් දෙන කියල නිව අපි ලොකොහාමුදුරණගේ ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ අපිට සංගරත්නින් දහනමක් දෙන්න එතකොටට ලොකු හාමුදුරුවන්ට මනාප විදියට දානිය සැලසුම් කරාාව ම රද ඩින්න ඕන කොමන දුරන්ද හාමුදුරෝද ඒදානෙට නොවඩිින් ඕන කියනෙ එක උන්වහන්සේ තීරණය කරාවී නැතං අදකාල සමහරය ගිහිල්ල දානට ආරාධනා කරද්දි අසුවල් පන්සලි හාමුදුරෝද අපේ අම්මගේ මළගෙදරට වැඩියා අසවල් පලාාති හාමුදුරෝද අපේ ගෙදරට නිතරම වැඩල තියෙනවා අපේ දානටල් උන්වහන්සේලාට අත්මතක් කරන්නට ඕන එතකොට එහෙම අරමුණු කළොත් පින්හතුනි එක එක හාමුදුරුවරු පෞද්ගලිකව අරමුණු කරපු නිසා ඔබේ දානයටසාංගික වීමේදී බාධාවක් වෙනට පුළුවන් එනිසා දානය සකසැල පූජා කරන කොට හැම වෙලාවකම පුළුවන් තරං උත්සාහ කරන සංගරත්නය අරමුණ කරග ලොක හමුදුරන්ට රාධනාව කරාම සමහර වෙලාවට ලොකුහාමුදුරු වඩින්නත් පුළුවන් නොවඩින්නත් පුළුවන් නොවැඩියා කියල දුක්වෙන්නවත් වැඩියා කියල සතුටු වෙන්නවත් ගත්තු ඔබේ ධානයටසාංගික වීමේදී බාධාවක් වෙන්නට පුළුවන් ඒක ඔබේ සංසාරයට පිශාල අඩුපාඩුවක් වෙන එක ලොකු අලාභ්‍යයක් වෙන ඔබට. එනිසා හැම වෙලාවක මුත්සහ ගන්ඩ සංගරත්න අරමුණු කරලා ධානය පූජා කරන්න. මංගේීසතියේ දේශනාව දයෝබට පැහැදිලි කරා දුස්සීල හාමුදුරු නමකට උනත් සංගරත්්‍ය අරමුණු කළ දන්දන්නට පුළුවන්. සාංගීක කොට ධානය පූජා කරන්නට පුළුවන්. පිං අත්නී තනද ප්‍රශ්නයක් කහල තියෙනවා කාසාාව කන්්ටක කියන මේ පිරිසට දන් දෙෙනකොට කාසාාව කන්්ටක කියල කියන්නේ සම්පූර්ණයෙන්ම මේ ගිහි කාමබෝගයේ ජීවිතයක් ගත කරන කෙනෙ. නමුත් අතේහරි බෙල්ලි හරි කහනූලක් ගැටගහගෙන තියෙනවා ඒ නිසා ඒෙනා? මේ සංග පරම්පරාාවී නියෝජිතයක් පවට පත්තිෙනවා. හැබැයි පාප ධර්මයම තමයි ජීවත්වෙෙන්නේ. ැ මේකෙනට දාානයක් දෙනකොට ඒ කාසාවකන්්ටකගේ ධානය කෞුද පිරිසිදු කරන්නේ. එතකොට ප්‍රශ්නයක් අහලතිනවා කාසාව කන්්ට සංගස්සය දින්න දක්කිනක් පණ කෝසෝදීතීති. කෞුද මේ කාසාාව කණ්ටකට දෙන දානයේ පිරිසිුදු කරන්නේ. පිළිතුරක්දිල තියෙනවා සාරිපොත්ත මොගගල්ලානාදයෝ අසීති මහාතේරෝ සෝධීින්තීති. සාරිපොත්ත මොග්ගල්ලාන ආදී කියනෙ මේ අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා තමයි එදානේ පිරිසිුදු කරන්නේ මොකද. ඒ කාසාාවකන්්ටක කියන්න භික්‍ෂුව අරමුණු කරගෙන දන්දෙන් නිකාටද ආර්ය පරම්පරාවට. ඉළඟ ටහල තියෙනවා අපිච තේරා චිරපර ණබ්බුතා ඉති උන්වහන්සේල පිරිනිවන් පාලන එතකොට පිළිතුරද්දිල තියෙනවා තේරේ ආදිංකත්වා යාවජ්්‍ය දරමානා කීනාසවා සෝදින්දී ඒ කාලයට යම්තාක් රහතන් වහන්සල වැඩඉන්නවද ආන්නේ රහතන් වහන්සේලා ඒ ධානය පිරිසුදු කරනවා එහමනම් සංගරත්නය අරමුණු කරනකොට මේ ආය වූ රහතන් වහන්සේලා උදෙසා ධානය පූජා කරන්නට පුළුවන් ඊළඟට පිහොතුන සූත්‍රයේ භාග්‍යවතු වහන්සේ විශේෂ කරුණ කියනවා න තේවාහං ආනන්ද. කේනචි පරියායේන සංගගතායි දක්කිනාය පාටි පුද්ගලිකන්ඩානං මහත්්පල තරං වදාමී. ආනන්ද කිසිම ආකාරයකට මම කියන්නේ නැහේ මෙ පෞද්ගලික දානයක් සාංගික දාානයක් තරමටම මහත් පලබෙනවා කියලා. පෞද්ගලික දානයක්? සාංගික දාානයක් තරමට මහත්ඵල වෙනවා කියලා කියන්නේ නෑ. හැබැයි මිනිමේ කාරණාව විශේෂයෙන්ම සිහයෙන් අවබෝධ කරගන්න වන කාරණාව. මොකද මේ කාරණාව කෙනෙක් වරදවා වටහාගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පෞද්ගලිකදාන දාහතරදිත් බුදුරජාන් වහන්සේට දෙනදානය න්හන්ස කොටස්කරුවේ කැටිටඉන්නවා හැබැ සාංගි ධානදීත් භාග්‍යතු වහන්සේ කොටස්රුවේ කැටිතින්නවා ඒ දෙකේදම වෙනවෙනම තමයින්නේ හැබයි මේ වාග්‍යතිබෙන මේ කරුණ පංවතුන භාග්‍යවතුන් වහන්සේ උදි සාදාල කරගන්නට එපා මොකද ඒ නිසාම තමයි භාග්‍යතුන් වහන්සේ පෞද්ගලිකව ගත්තු පෞද්ගලිකව ගත්තුොත් වැඩිපපුරම මහත් පඵලවෙන්නේ පෞද්ගලිකව දෙනා අතරෙනුත් කාටද භාග්‍ය තුරහන්සේටයි. ඊළඟට සාංගිකව ගත්තාත් සාංගිකව ගත්තත් වැඩිපුරම මහත්ඵලවෙන්නේ කාට දෙන දානියද බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංගරත්නිිර දෙන දානය. මොකද සාංගිකදානයෙන් ලැබින ආනිසංස මහත් පලයි ඊටත් වඩා මහත්ඵලයි භාග්‍යුතුන් වහන්සේට දෙන දාානය ඉතිං ඒත් දෙක මෙකට එකතු කරගත්තෙන් පස්සෙදී විශාල ආනිසංසිය ඒදානී ලබන්නට පොළුවන් එඩිසා පින්වත්නී මෙතරදි භාග්‍යවුතු වහන්සේ විශේෂම කියලා තියෙනවා එක කරුණක් ඒ තමයි පෞද්ගලික ධානයක් සංගික ධානයක් තරම් මහත්ඵල වෙන්නේ කියලා ඒ කාරණාවට විශේෂ කතාවක් අපේ ධර්මේ තියෙනවා විවානවත්තු පාලයේ විශේෂ කතාපෝතක් සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලෙ හිටියා එක්තරා සහෝදරීෝ දෙන්නේ එක සහෝදරිය විවාහ වෙනවා නමුත් ඒ සහෝදරයට ඒ කාන්තාවට ඒ ස්වාමිපුරුෂයගෙන් දරුපඵල හට ගනිිනේ වාමිපුෘෂගේ දෙමවපියෝ චෝදනා කරනවා පරම්පරා විදිරයට පවත්වාගෙනයන්න දරුවෙක් අවශ්‍යයි ස්වාමිට යෝජනා කරනවා වෙනත් විවාහයක් කරගන්න ඒ වෙලා විදී මෙ ස්වාමි බිරිද ස්වාම්පුරුෂයට කියනවා ඔබ වෙන කවුරත් ඕනනේ මගේ නැගෙනියව විවාහ කරගන්න ඒ වෙලාවි තමන්ගේ බාල සහෝදරීිය ස්වාම්පුරෂය විවාහ කරගත්තා ඇ දෙන්නම එක ගෙදර ඉන්නවා. අ වැඩි මහල් සහෝදරීිය හැමදාම දන් දෙෙනවා. තමන්ගේ ගෙදර හැමදාම දන් දෙෙනවා. හැබැයි මේ බාල සහෝදරිය එක දවසක්වත් දන් දෙෙනි නේ. දැර වැඩිමහල් සහෝදරිය තමන්ගේ ගෙදර තිරිසංගත සතුන්ට දන් දෙනවා. කවුරු හරි පෞද්ගලිකව ආවොත් ඒ අයටත් දන් දෙෙනවා ඒම නැත්තං තමන්ට කාටහරි කන්න දෙන්න අවස්ථාවක් ලැබුණොත් ඒ හැම කෙනෙකුටම දන් දෙෙනවා. පින්වත්නී. අර බාල සහෝදරීිය දන් දෙෙන් නැති නිසා මේ වැඩිමහල් ස දවසක් බාල සහෝදරට කියනවා. ඔහොම නිකංඉදලා කවදාවත් සසර සැපවිදින බලාපොරොත්තුවෙෙන් නිපා. කවදැර දවසක මැරුණුතින් ඔබට දුගදියකටම තමයි යන්න සිද්ධ වෙන්නේ.ඒ නිසා පුළුවන් විදිට දන්දින්න. ඒ වෙලාවිදී අර බාල සහෝදරීිය රේවත කියේල මහරහතන් වහන්සෙනමක් වැඩන්නවා රේවත මහරහතන් වහන්සේට ගිහිල්ලා දානෙකට ආරාධනා කරනවා. රේවත මහරහතන් වහන්සේ බාල සහෝදරයට ආරාධනා කරනවා ඔබ සංගරත්න අරමුණු කරල දානයක් දෙන්න. ති රේවත මහරහතන් වහන්සේ කියපු කාරණාවෙන් රේවත මහරහතන් වහන්සේ ප්‍රධාන සංගරත්නයට දානයක් පූජා කරනවා. පං අතුනී ඇය මුළු ජීවිත කාලෙම දුන්නේ ඒ ධනී විතරයි එ බාල සහෝදරේගි නම සුබදදරා වැඩිමහල් සහෝදරේග නම බද්දරා සුබද්දර දුන්නේ මුළු ජීවිත කාලෙදිම එකම එක සංගිකධානයයි හැබැයි අ වැඩිමහල් බදදරා තමන්ගේ වැඩිමහල් සහෝදරීිය ජීවිත කාලෙම දන්දුන්නා හැබැයි දුන්නු හැමදානයක්ම පෞද්ගලිකදාන. ලි ගැෑයම දෙන්නම මරණයට පත් වුණ ගිහිල්ල ඉපොදුුණ දිවිලෝකී බද්ද්‍ර ඉපොදුන තෞතිසා දිීවිලෝකී සුබද්දර ඉපදෙනවා තුුසිත දිවිලෝකී තෞතිසා දිවිලෝකට වඩා ඉහලින් තියෙන දවිතලයක්ත් තමයි තුසිත දිවිලෝකී කියල කියන්නේ. ඒ වෙලාවෙදී සුබද්‍රා කල්පනා කරල බලන්නවා මගේ නැගනිය ජීවිත කාලෙම දන්දුන්නා ඇයි කොහේ ඉපදිලා ඇත්ද එවෙලා වි ධාවර්ධනය කරල බන්නකොට ඇයට පේනවා තමන්ට වඩා පහල දීව තලයක තමයි තමන්ගේ වැඩිමල් සහෝදරීන්නේ ඇගලංකට ගිහිල්ලා ඇතික කතා කරනවා බද්‍රරහනම සුබද රගෙන් ඔබ මොනවගේ පින්කමක් කරලද ඔයි දිවිතලේටක.ඒවෙලා වෙදි කියනවා. මම රේවත මහරහතන් වහන්සේ ප්‍රධාන අටනමකට දන් දුන්න. සංගරත්නියයට සංගරාත්ය අරමුණු කරල දානයක් දුන්නා. තාහං බන්තේති නිමන්තේසිං රේවතන් අත්තනට්ටමන් මනෝ භහවනීයෝබික්කෝ සන්දිිප්ටෝ මේ පොරේ අහු මෙ මනෝ භාාවනීියවු රේවත මහරහතන් වහන්සේ ප්‍රධාන අට නමකට මම දානය පූජා කරා. ඒ ධානය නිසා මමාද මේ දිවිතලිපපුදුනා සුබද්‍ර කියනවා සා දක්කිනා සංගගතා අපමීෝ පති්තිිතා පුද්ගලේ සු තයාදින්නං නතන්තව මහත්පලන්ති පෞද්ගලික වරමුණු කරලා මුළු ජීවිත කාලෙම දානයක් දුන්න එක සාංගික ධානයක පලය ලබන්නට බෑ කියලාමගාථාවින් පෙන්වල දෙනවා එමනම් පින්හතුන සාංගික ධානයක් කොයි තරම් මහත් පලයිද කියලා මේ දද්දල්ල විමාන කියන විමානවත්ව පාලී සඳහන් මේ කතා පුවතින් අපට පැහැදිලි කරලා තියෙනවා ඒමනම් පිින්හතුනි මේ සාංගික ධානය කෙළ කියන්නේ ඒ තරමටම විශේෂානිසංස ලැබෙන පින්කම එකමං අර කලිම මතක් කලි ඔබ දන් දෙනකොට හැම මොහෝතකම මේ සංගරත්න අරමුණු කරගෙන දන් දෙන්නට උත්සහ ගණ්ඩ එතකොට ඔබේ ධානය මහත්ඵල මහානිසංසල් ලැබෙනි විදිට එදානය සකස් කරගන්නට පුළුවන්. ඊලට භාගෙතු වහන්සේ විශේෂ කරුණක් මෙතන අට කතාව කියනවා. මහනිෙමි අත්ති බුද්ධ පමුකෝ සංගෝ ක බුදුහාමුදුරුව වැඩවාසය කරන කාලී හිටපු මේ බුද්ධ ප්‍රමක සංගරත්නය අත්ති ඒ තරහි සංගෝ අට්ටකතාව ලියන කාලේ වැඩෙහින්න මහා සංගරත්නයයි අත්ති අනාගතයේ කාසාාව කණ්ටසංගෝ මේ අනාගතයේ පහළවෙන කාසාාව කණ්ටක කියන සංගරත්නයයි එතුට මේ ශාසනය පින්වත්න කොටස් තුනකට කඩල තියෙනවා එකක් තමයි බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටපු සංගරත්නයයි ඉළඟට ඒසාාසනය කාලයක් ගතවෙලා බුදුරජාන් වහන්සේගේ පිරිණවන් පැෑවෙන් පස්සෙදී අවුරුදු දාහක් එක්දාස් පන්සියක් විතර ගියම් පසද වැඩ ඉන්න ඒතාක් සංගරත්නයයි ඉළඟට අනාගතයේ පහලබෙන කාසාාව කන්්ටක කියනමේ සංගරත්ඥයයි කියන පිහතුරම මේ සංඝයා කොටස් තුනකට කඩලතිෙනවා ඉළකට භාගිතු වන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ වැඩහිටුපු කාලේදී සංගරත්නි අරමුණු කරගෙන දානයක් දුන්නන ඒදානී ආනිසංස අද ඉන්න සංගරත් අරමුණු කරල දෙන දානයට සමාන කරන්න නිපා කිය කියනවා ඊළඟට අද ඉන්න සංගරත්න ගුණ අනාගතයේ පහළ වන කාසාව කණ්ටක කියන මේ සංගයා අරමුණු කරගෙන සමාන කරන්න නිිපා කියල කියනවා මොකද අද ඉන්න සංගරත්නයට ගුණ වැඩි අනාගතයේ පහළ වෙන කාසාව කණ්ටකගෙන පරම්පරාවට වඩා අද ඉන්න සංගරාත්නයට වඩා ගුණ වැඩි කාටද බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලයවිටම හිටපු ආරය සංගරත්නයට එනි සාපිවත්න මේක සමානකර නෙපා කියල භාග්‍යොතු වහන්සේ විශේෂම මතක් කරලා තියෙනවා. කරුණ අති විශේෂ කරුණා අප සංගරත්න අරමුණු කරද්දි මේ ශාසනී කොයිකොයි මට්ටම් වලට සංගරත්නී වැඩඉන්නවා දෙ කියන කාරණාව අපට විශේෂම මේ කාරණාවෙන් ඉස් මතු කරගන්නට පුළුවන්. භාගිතුුණන් සි දේශනා කරනවා සංගරත්ඥ අරමුණු කරනකොට සාංගිකව දාානයක් දිනේකයි සිිල්වන්ත වූ කෙනෙකුට දානයක් දෙනකයි අතර තිනෙන වෙනස. යම්කිසි කෙනෙකුට පෞද්ගලික දානයකට සෝතාපන්න ස්වාමීන් වහන්සේ නමක් මොුණ ගැහෙනවා සෝතාපන්ඥන් වහන්සේ නමක් පෞද්ගලිකව දෙන දානයකට වඩිනවා ඉනාට සාංගිකව දෙන දානය ගෙදරකට ප්‍රෘථග්ඥනක භික්‍ෂුන් වහන්සේ නමක් වඩිනවා සෝතාපන්ඥන් වහන්සේ නමට දෙන දානය පිඟොතින අප සඳහන් කලා සෝතාපන්න මාර්ගස්ත කෙනාට දෙන දාානය ආනිසංසත් ජීවිත අසංජනක ්‍යයනකං ආනිසංන්සල වෙනවා හැබැයි පෘතජ්ඥාණයන් වහන්සේ නමකට දෙන දානය ආනිසංස ඉට වඩ අඩුයි හැබැයි මෙතරදි කියන්නේ ඒ පෘතජග්්‍යනයන් වහන්සේ වඩම්වන්නේසාංගිකධානකට සෝතාපන්ඥන් වහන්සේ වඩම් වන්නේ පෞද්ගලිකදාානිකට ඉලකට කියනවා සංඝරත්නය අරමුණු කරන්න දක්ෂකිෙන ඒ සංගරත්නය අරමුණු කරල්ලා පෘතජ්්‍යාණයන් වහන්සේට දන්දිනවා ඒ ආනිසංස අ පෞද්ගලිකව වඩපු සෝතාපන්ඥන් වහන්සේරි දෙනිදානයට වඩා මහත්ඵලයි මහනිසන්සයි. ඊළඟට කියනවා එක ගෙදරකට සංගරත්නයෙන් එකනමක් වඩිනවා උන්වහන්සේ සුවන් වහන්සෙනමක් තවත් ගෙදරකට පෞද්ගලිකව ස්වාමීන් වහසනමක් වඩිනවා ඒ වඩින හාමුදුරුවෝ සකදාගාමින් වහන්සෙනවා ඒ සකදාගාමින් වහන්සේර දෙන දානයට වඩා සංගරත්ඥ අරමුණු කරල දෙන සෝතාපන්ඥයන් වහන්සේර දෙන දානයානිසංස මහත් පලයි එහෙම ඒම පැහැදදිලි කරලා කියනවා එක ගෙදරකට වඩිනවා පිඟොතුනිි දුස්සීල භික්චුවා ඒ වඩින සංගරත්ඥ අරමුණු කරලා බැ තවත් ගෙරකට වඩිනවා රහතන් වහන්සේ නවා. එතන කියනවා රහතන් වහන්සේ වඩින්න්නේ පෞද්ගලික අරමුණු කරන ගෙදරකට දුुස්සීල භික්‍ෂුව වඩිින්න්නේ සංගරත්න අරමුණු කරන ගෙදරකට.ඒ සංගරත්නය අරමුණු කරන ගෙදර ඒ ධානයට වැඩිය දුස්සීලි භික්‍ෂුව කුණනාට අරමුණු කර නිමහා සංගරත්නි නිසා පිංතුනි ර රහතන් වහන්සේට දුුණු දාානයට වඩා ආනිසන්ස වැඩි එනි සභාගිතු වන්සේ විශේෂයම මතක් කරලා තියෙනවා මෙතනදී සංගරත්න අරවුණු කළො රහතන් වහන්සේ නම්මකට දෙන දානීටත් වඩා ඒධනනි ආනිසන්ස මහත් පලයි කියලා හැබැ මෙතනද විශේෂයම කරුණක් මතක් කරල තියෙනවා ධානයක් පිරිසුදු භවට පත්තින්න විශේෂම කරුණු හතරක් භාගතු වන්සේ විස්තර කරල තිබෙනවා ධානයක් කොහොමද පිරිසුදුභාවයට පත් පෙන්නේ එතනද බදුරජාන් වහන්සේ කියනවා දායකයා සිල්වන්ත කෙනී ප්‍රතිීග්‍රහකයන් වහන්සේ දුසීල කෙනි එතකොට ඒ දානෙදී ධානයේ ආනිසංස මහත්ඵල වෙනවා දායකයාගේ පිරිසුද්භව මත දායකයා සිිල්වන්තයි හාමුදුරුන වඩින ප්‍රතිග්්‍රාකයන් වහන්සේ දුසිල්වන්තයි එතකොට ඒ දුස්සීල ප්‍රතිග්්‍රාහකයාට දෙන දානයේදී දායකයාගේ පිරිසුද්දභව නිසා ධනී මහත්ඵලවෙනවා දායකයාගේ සීලයේ තිබෙන පිරිසුදු බව නිසා දැන් අධකාර සමහරදිනෙකුට හිතනවා දුස්සීල කෙනෙකුට දන් දෙෙනකොට අනේ අපට දුස්සීල කෙනෙක් ලැබුණ කියල දුක්විෙනවස්ථාවක් තියෙනවා. නමුත් ප්‍රතිග්‍රහකයාට විතරක් චෝදනා කරන්නට එපා දායකයා වෙච්ච ඔබට පුළුවන් පිරිසුදු වෙන්න එනිසා දානයක් දෙනකොට වඩාත්ම වටින්නේ හොඳින් සිල් රැකල දන්දින එක තමන්ගි සීලය පිරිසුදු භාවයට පත්කරගෙන දන් දෙන්නට පුළුවන් නම් පංවත්නී ඒ ධනිින් ඔබට සසරට මහත් උපකාරයක් ලැබෙන පිනක් ලබාගන්නට පුළුවන් ඒ කාරණාව අපේ භහග්‍යතු වහන්සේ විශේෂයම අපටසිහිපත් කරලා තිබෙන කරුණා භාගතුන් වහන්සේ අංගුත්තරණ කායි ජානුසෝනය කෙන සූත්‍රයේ දී විශේෂයම පැහැදිලි කරලා තියෙනවා යමෙක් සිල් රකින් නැතුව දන් දෙෙනවා ඒ සිල් රකින් නැතුව දන්දන කෙනා මරණයට පත්වෙලා මත්තු භහවේ උපදින කොට මොවගේ උත්්පත්තියද ලබන්නේ සිල් නොරැකපු නිසා තිරිසනෙක් වෙනවා හැබැ දන්ඳුන්නු නිසා ඒත් තිරිසන් භාවය සැප සහිත තිරිසන් භාවයක් බවට පත්වෙනවා සැපුවත් ගෙදර පොහෝසත් ගෙදරක බල්ලු පූසු කුරල්ලු වගේ සත්තු වෙලා උපදින පුළුව මොකද ඒ සතාට සැප ලැබි අර ධානී ආනිසංස හැබැයි තිරිසන් සත එක්කුණේ සිල් රැකපනැති නිසා. එනිසා දාානයක් දෙනකොට තමන්ගේ සීලයේ පිළිබඳව පරීක්ෂා කරල දන්දීම අනිවාරය මත්‍යවශ්‍යයි ඒ කරුණ විශේෂයම වැදගත් ඔබ දන් දෙනකොට. ඒ කරුණ පිළිබඳ ඔබ විශේෂ අවධානයක් යොමු කරන්න. ඔබට දානට වඩින්න ප්‍රතිග්‍රාහකන් වහන්සේ ගේ සීලියම මනිනයන්නපා. මකද දුස්සීල ප්‍රතිග්්‍රාහකන් වහන්සේ නමත් ලැබුණ ඔබ තමන්ග සීලයේ පිරිසුදු භවතියාගෙන ධානය පූජා කරන්න එහෙම දන්දීපු අවස්ථාවල් තිබෙන මහපොලෝකම්පාවෙලා තිෙනවා අපේ මහබෝසතාාණන් වහන්සේ විශසන්ත රාත්මභාවිී වෙස්සන්ත රාත්මභාාවේදී අපේ මහබෝසතාණන් වහන්සේ දරුව දෙන්න දන්දුු නිකාටද දරුවෝ දෙන්න දන්දුන්නේ ජූජක කියන බ්‍රාක්්මණයට ඉතාම දුසිල්වත් මිත්‍යා දුෂ්ටිකයි නමුත් දුන්නු දාානය කොච්චර ප්‍රබලද කෙල කියනවනම් මහපොලොෝ කම්පාවට පත් වනා ධනී දිලිවරුුණාම කාගේ ගුණේ නිසාද මහබෝසතාණන් වහන්සේගේ ගුණේ නිසා එ මහා බෝසතාණන් වහන්සේගේ සීලේ පිරිසුද්දභව නිසා පත් එදානී මහත් පල වෙනවා එක දරාගන්න බැරුවයි මහපලෝ කම්පාවට පත්වුණ එහෙමනම් දායකයාගේ සීලේ පිරිසුදුනං තමන් දෙන දානය මහපොලෝ කම්පාවෙන් තරමටම ප්‍රබල කරගන්නට පුළුවන් ඊළඟට දෙවෙන ක්‍රමය තමයි ප්‍රතිග්‍රහකයා සිල්වත් හැබැයි දෙන දදායකදදු සිිල්ව තිග්‍රහාකැන් වහන්සේ සිල්වත් හැබැයි දායක දු සිල්වත් එතකොට දෙන දානය පිරිසුදු වෙනවා මහත්ඵලවෙනවා කාග ගුණියෙන් මතද ප්‍රතිග්‍රාහකැන් වහන්සේගේ ගුණිය මත දායක දු සිල්වත් වනත් ලබන ප්‍රතිග්‍රහකැන් වහන්සේ සිිල්වත්න එතකොට ඒ ප්‍රතිග්‍රහකැන් වහන්සේගේ ගුණය නිසා ධනේ ආනිසංස මහත්ඵල වෙනවා අඩුපාඩුවක් වෙන්නේ නෑ නිසංස වලට. එගක උදාහරණයක් පැහැදිලි කරලා තියෙනවා පත්නී මේ කැලනි නදී හිටියා එක්තරම් මසුන් මරණ වැද්දී. මේ මසුන් මරන්න බොහෝ පෞකරගතු දුසිල්වන්ත කෙනේ නමුත් දීග සෝම කියල එක්තරා රහතන් වහන්සේ නමකට දවසක් පිණ්ඩපාතදාානයක් වනවා. එදානේ දීපු ආලාවෙ ජීවිත කාලෙම දුසිල්වත් පෙඩ කළේ සප්තු මරමර තමයි ජීවත්තුුණේ පංච දුෂ්චරිතය කර කරෙහිට පුම්මි වෙද්දා මරණාසන්න වෙලාවෙ කෑගහලකීනවා අ අස්සමං දීග සෝමත්තේරස්ස දින්න පිින්ඩපාතෝ උද්දරති ආයෙෝූ දීග සෝමත් තෙරුන් වහන්සේට දුුණු දානය නිසා ම ඔස වනව කියල කෑ ගහනවා ඒ යන්නේ යන්න හිටේ නිරයට අ දීග සෝමත් තෙරුන් වහන්සට දුුණු දානයේ ආනිසංස නිසා මරණසන්න මොහොතේක මතක් වෙලා සුගතිරි ගමන් කරනවා මොකක් නිසාද සිල්වන්ත ප්‍රතිග්ධහකැන් වහන්සේට ධනය පූජා කරපු නිසා එමනම් දෙවනි ත්‍රමිය තමයි ධනයක් පිරිසුද්දු වෙනවා ප්‍රතිග්ධාකයන් වහන්සගේ සීලේ මත. ඊළඟට භාග්‍යතුන් වහන්ස දේශනා කරනවා දායකයා දුසිල්වත් ප්‍රතිග්ධාහකන් වහන්සේ දුසිල්ප. එහෙම දානයක් දුන්න වෙලාවට පින්වතුනී මියග ඥාතීම්ටත් පින් අනුමෝධන් කරගන්න බැරිවිෙන අවස්ථාවල් පවා තියෙනවා. ො දෙක උදාහරණයක් කියල තියනවා වඩ්ඩමාන කියන ගමේ ව්‍යසය කර පුොක් තර වැද්දෙක් කිතිා මේ වැද්දා තමන්ගේ මළගේ ඥාති කෙනෙකුට පින් අනමෝදන් කරන්න එක්තරා දුස්සීල කෙනෙකොට දානයක් පූජා කරනවා ධානය පෝජා කරල පින් අනමෝදන් කරන්න යනොට අර ඥාති ප්‍රේතියක් කෑ ගගහ කියනවලෝ දුස්සීලෝ මං විළුම්පති දුස්සීලයා මාව විනාශ කලා කියලා මගේ ධනේ විනාශ කලා කියලකෑ ගහනවලු මොකද පිත්නී දුස්සීල කෙනෙකොට දන් දෙනකොට ඒ ප්‍රේතියන්ට හිත පහද වගන්න අවාරුයිලු එරිසා දන් දෙනකොට මේ සිල්වත් පිරිසට එකන එක්කො තමන් සීලයෙහින් ඕන නැත්තම් ප්‍රතිග්‍රාහකයන් වහන්සේ සීලෙහින් ඕන මෙන්න මේ දෙගොල්ලොන්ගෙන් කෞුරු හරි කෙනෙක් සීලයේ පිහිටල හිටියෝත් තමයි ඒ ඥාති ප්‍රේතියන්ට පින් අනමෝදන් කරගන පුළුවන් කමක් ලැබන්නේ. දැන් නිකමට හිතන්ඩ ගොඩක් වැරදි කරන මනුස්සයකින්නවා. ඒ මනුස්්‍යයට අපි උපකාරයක් කරනවා හැබැයි සභාවිෙන්ම මේ මනුසය වැරදිී කෙළ දන්නවා ත් ඒ මනුසට පරයක් කර කියල සමහර දකිනයට හිත පහදවගන්න හරි අමාරුයි ඒකන සමහරයට පින්වුත්තුන පාරීන සිගන්නන්ට දන්දිලි හිත පහදවගන්න මාරු මොකදේ සිඟන්නු අතර එක්තරා කොටසක් කින්නවා සිංගන්නවේශය මවාගෙන මේ ආර්ථික ලාබයක් ලබන ොෙක් දනාග ලඟගට ගිහිල්ලා බොරු නොයෙක් කරුණු ඉදිරිපත් කරමි ඔවුන්ගිං මුදල්ලිල්ල ගන්නවා තමන්ගේ අසරණ භව බොරුවට පෙන්නල මුදල්ලඉල්ල ගන්නවා ඒවා උදෑස නිඳලා හවස්සනකම් මුදල් එකතු කරලා රාත්‍රී කාලේ නොයෙක් දුරාචාරයේ දේවල් වලට ඒ මුදල් වියදන් කරනවා මේ කරුණ සමහරයේ දන්නවා සමහරදිනෙක් මේ කාරණාව දන්නවා. දන්න නිසා සමහරයට සිහන්නන්ට දෙන්න ගියාම හිත පහදවගන්න නමාරුයි මේ මිනිස්සු බොරු කරනවා කියන එක හිතට එඉනවා. එක ඒතරම් හොඳ දෙයක් නෙමේ මොකද තමන්ගේ හිත පහදවාගන්න බැෑ කියන කරුණු හොඳ දෙයක් නෙමේ නමුත් මෙතනති කියනවා දුස්සීලව ඉඳගන්න දායකයක් දुස්සීල ප්‍රතිග්ධහකයකුට දානයක් දුන්නෝත් ඒ දානය ලබන පින මළගේ ඥාති තනුමෝදක් කරන අමාරුයිලු මොකද මළගේ ඥාතිය දන්නවලු මේකිනා දුස්සීල කෙනෙ කියලා ඒකයි කියන් අර මළගේ ඥාතියා දුස්සීල වමා විනාශ කළා මොකක් නිසාද තමන්ට අයිති ධනයක් තමන් වෙනුවෙන් දුුණු දානයක් දුස්සීලකෙනා ලබලා තමන්ට පිනක් අනුමෝදන් කරගන්න බැරි වුණා අජාසත්ත රයිතුමාගේ කතා පෝතක සඳහන් කරනවා අජාසත රයිතුමා දවසක් යනකොට අමනුෂ්චි කෑගගහ යනවා අජාසත්ත රයිතු මහනවා කියනවා මගේ ඥාතිකෙනෙක් ධානයක් දුන්නා දුස්සීලයකුට මට ඉක්ෙන අනුමෝදන් කරගන්න බැරවුණ ඒක දුකින් මම යනවා කියලා අජාස්සත රයිතු මහනවා ටබැරිදව බවෙනින් දාානය න්න පොළුවන් කියනවා පස්සේ අජාසත්ත රජතුමා ධනයක් දීර තමයි ඒ දානයේ පින අර මලගේකිනාට අනුමෝදන් කරලා ඒකිෙන ඒ ප්‍රේතාත්ම භාවින් මුදවනවා එසා දානයක් පූජා කරනවනන් තමන්ගේ මලගේ ඥාති පිරිසක් කියල් හිතලා ඔවුන්ට පින් අනමෝදන් කරන්න න තමන් අනිවාරේම සීලයක පිහිටලා දානය පූජා කරන්න ළඟට හතරවිනි දානය සඳහන් කරනවා දායකත් සිිල්වත් ප්‍රතිග්ධාකයන් වහන්සේ සිිල්වත්. භාග්‍යොතුන් වහන්සේ විශේෂයම වර්ණනා කරල තිනාන්නේ ධානය. දායකත් පිරිසදයි ප්‍රතිග්‍රහකන් වහන්සේ පිරිසුදුයි. ඒක නිසා ඒ ධානය පින්හොතුන විශේෂ ආනිශංසයක් දන්දෙන කෙනට ලැබෙනවා. දානය, මහත්ඵල කරගන්න පුළුවන් මහා ආනිසංස ලබන්නට පුළුවන් ඒ දෙන දාානය නිසා එනිසා මෙන්න මේ ධානය දීමෙන් තමයි පංවත්න ඒකිනාට ධානය මහත්ඵල කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ. අපේ භාග්‍යෝතු වහන්සේ දේශනා කරනවා ධානයකදී ඒ ධානී ආනිසංස වඩාත්ම ප්‍රතිඵල උසස්ශ්‍රීදිර ප්‍රතිඵල ලබාගන්නට නම් විශේෂයම කාරණාවල් තුනක් සම්පූර්ණ කරගන්න ටඕන කියලා ඒ තමයි දායකයාගේ ප්‍රඥාව දායකයා හොඳ ප්‍රඥාවක් තියෙන කෙනෙක් බවට පත්වෙන්න ටෝන ඉළඟට දෙනදේ පිරිසුදු දෙයක් බවට පත්වෙෙන්න්න ටෝන ලබන ප්‍රතිග්‍රහකයා සිල්වන්ත කෙනෙක් බවට පත් පෙන්න්නට ඕන ගුණ අතිරේකයක් හැටියට අමතර කරුණ කියල තියෙනවා ඒ තමයි ඒ ලබන ප්‍රතිග්‍රාහකයන් වහන්සේ නිරෝධ සමාපත්තින් වැඩහිටපුත්තමයන් වහන්සේ නමක්න එක විශේෂ ගුණයක් හැටියට සල කළ තියෙනවා මොකදමි දායකයගේ ප්‍රඥාව කියල කියන්නේ අපි මේ කරුණත් පසුගිය දේශනාවල් වලදී යම්යම් මට්ටමින් සාකච්ඡා කරලා තියෙනවා. පංවත්නී ධානයක් දෙනකොට ධානිය පිළිබඳව මේ දක්කිනාව පිළිබඳව දන්දීම පිළිබඳව නිවැරදි කරුණු හරියට දැනගෙන ඔබට ධානයක් පූජා කරනට පුළුවන්නම් පිං අත්නී. ධ ඔබට විශේෂ ප්‍රතිඵලයක් ළඟා කරගන්නට පුළුවන් එක සඳහන් කරල තිබෙනවා ලබන ප්‍රතිග්‍රාහකයන් වහන්සේගේ ගුණයට වඩා දායකයාගේ ප්‍රඥාව වැඩිනං ඒ ධනය විශේෂ අනිසංසයක් ලැබෙනවා මහත්ඵල වෙනවා අ දායකයාගේ ප්‍රඥාව නිසාඒ ඉස්මතු කරන්න උදාහරණයක් කියල තියෙනවා ා්‍යවතුන් වහන්සේ සාරිපපුත්්‍ර මහරත්තන් වහන්සර ධානයක් දිනවා සාරිපපුත්ත මහරහත්තන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ධානයක් දිනවා මේ ධානී වැඩිපුරම මහත් පලවෙන්නේ කවුරු විසින් කහාට දුන්නු දානයද කෙනකොට හිත්වෙන්න පොළුව සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්ස දුුණු දානයයි මහත් පලවෙන්නේ කියලා පතු නෑ භාග්‍යවතුන් වහන්සේ සාරිපපුත්ත මහරත්තන් වහන්සේර දෙන දානියයි මහත්ඵල වෙන්නේ එක කොහොමද වෙන්නේ භාග්‍යෝවතුන් වහන්සේ තරම් ධනය පිළිබඳව දන්න කිසිමකිනෙ මේ විශ්වය කොහෙවත් නැති නිසා එනිසා දායකයාගේ ප්‍රඥාවය දක්කිනාව පිළිබඳව තිබෙන ප්‍රඥාව උසස් බව නිසා පංවතුන භාග්‍යවතුන් වහන්සේ සාරිපුත මහරත්තන් වහන්සේ දෙන දානය මහත් පල වෙනවා. එනිසා පංවත්න අපි දන් දෙනකොට වැදගත්ම කරුණ තමයි ධානය පිළිබඳව හරියට දැනගෙන දන්දීම. ඒ හරියට දැනගෙන දන් දෙද්දී පංවත්නී දෙන කෙනා හැටියට ඔබ දාානය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහෝ කරුණු ප්‍රමාණයක් වටහගෙන තියෙන ටෝඩ මොනවද මෙ දැන් මේ දක්කිනි වි ංග සූත්‍රය වගේ සූත්‍ර ඉළඟට දාානයක් සත්පුරුෂ වෙන්නේ කොහොමද සත්පුරුෂ ධානයක් වෙනකොට ඒ දානය සත්පුරුෂ වෙන්නේ කොහොමද ඒ කාරණා වංගුත්ත්‍ර නි කායි තුංවෙනි පොති දෙසිය අසුවවෙනි පිටුවේ භාග්‍යොතු හන්සේ දේශනා කරලා තියෙනවා සත්පුරෂ ධානයක් කොහොමද චත්පුරුෂ වෙන්නේ. සද්දහවෙෙන් දෙන්න ඕන සකසල දෙන්න ඕන අල්ලගත්තු නැති සිතින් දන් දෙන්න ඕන කාලේට අනුකූලව දන් දෙන්න ඕන තමන්වත් එවන ත ලබන කෙනාවත් අපහසුතාවට පත් නොවෙන විදිට දන් දෙන්නට ඕන. මෙනි මේකට තමයි ධානයක් සත්පුරුෂ වෙන්න බලපාන මූලික කාරණාවල් පහ. ඊළඟට භාග්‍යවතු වහන්සේ සත්පුරුෂ ධානයක ලක්‍ෂණ ටිකක් දේශනා කළ තිෙනවා. පිරිසු විධානයක් වෙන්න ඕන දෙනදේ ප්‍රනීත වෙන්න ඕන සුදුසු කල්හි දෙන්න ඕන දෙනදේ කැපදයක් වෙන්නට ඕන පරිීක්ෂා කරලා විචේය දානං විමසල දන්දින්න ටඕන ඉදල හිටල දන්දින්න තුව නිරන්තරෙන් දන්දිනෙ කෙනෙක් පෙන්න්න ඕන පහන් සිතිං දන්දින කෙනෙක් පන්න ඕන දුන් පසු ඒ ධානය පිළිමද සතුටු වෙන කෙනෙක් පවට පත් පන්න ඕන එක තමයි ධානයක් දෙනකොට ඒ ධානය සත්පුරුෂවීමේදී බලපාන මූලික කරුණු ඉඟට දානයට හේතු සඳහන් කල තියෙනවා දාන හේතු කියලා අංගුත්තරණනි කායි ධන සූත්‍රයේ දී භාග්‍යොතුන් වහන්සේ අට්ටක නිපාතියදී කියල තියෙනවා ධන හේතු අට ගිහිල්ල දන්දිෙනවා එකන තමන්ගෙලඟට ආපු නිසා දන්දිෙනවා එමන තම් බයට පත්වෙලා දන් දෙෙනවා මට දුන්නු නිසා මත්දිෙනවා ක හැවෙල දන් දෙෙනවා මට මටත් මේකෙන දෙයි කියල හිතාගෙන තන්දිෙනවා දීම හොඳයි කෙළෙ හිතලා දන්දිනවා එමනැත්තං මම ඔයනවා මේ අය උයන්නේනේ මේ අය ඔයන්නේනෑ මේ අය බඩගන්න ඉන්නවා ඒ බඩගින්න ඉන්න නිසා මම දන්දිෙනවා එමනැත්තං මේ දන්දීම තුළින් මට විශේෂ කීර්තිනාමයක් ලැබෙනවා එනිසා මම දන්දිනවා එමනැත්තං සිතෙහි අලංකාරය පිණිස දන්දිෙනවා මේ කාරණාවල් දන්දින හේතු දැ මේ කරුණු නිසා පින්වත්නී ඒ දන්දින කෙනට ආනිසංස ලැබින්නේ කවුරු හරි කෙනක් ගෙදරට ආපු නිසා කන්න දෙරවා හැබැ එතන ඒකෙනට දාන හිතක් තිබුන් නැතිවුණු ඒ අනිසංස ලැබින්නේ ඊළඟට සමහරයිය බයට දන්දිනවා දැන් සමහරය දන් දෙන්න ගියාම සමහර වැරදි සිතුවිලි ස්තේතියාගෙන දන් දෙෙනවා අපි මේ ගමී පන්සල්ට දන් දෙන්නේ හාමුදුරු අපි පාන්සුකෝල්ටවත් වඩින් හැකිලි හිතාගෙන සමහරයට එහෙම බයක් තියෙනවා හැබේ අපි දන්න පමණි කිසිම පන්සලක හාමුදුරු නම එහෙම කරන්නේ නෑ තමන්ගේගෙදර පාන්සුකෝලයක් වර්ජනය කරන මටමට හාමුදුල පත්වෙෙන්නේ හැ යම්යම් අඩුපාඩුකන් තිබුණොත්. සමහර වෙලාවක දායකන් අත්හරන පුළුවන්. හැබැයි ඒවා විනියකාරණාවන් සැබෑ ධර්මයකාරණාවල් මතපදනම්වෙලා සමහර දායකන්ටම දඩුවන් දෙන්න පුළුවන්. නමුත් සමහරය පින්තුන දන්දිනකොට බයිට පත්වෙලා දන්දිනවා. අපි දුන්න නැතිවුණනොත් මේ දන්සැලට උපකාර කරේ නැතිවුුණොත් මේ ගමී මිනිස් අපට නින්දා කරයි. නින්දාවට බයි දන් දෙෙනවා එහෙම බයිට පත් වෙලා දිනදානය පෙන් ඔතුන ඔබට ප්‍රතිඵලයක් නෑ. සමහරයි හිතනවා දන් දෙනකොට අපි හිතුමු ගෙදරක බණගයක් තියෙනවා. ඒ බනගෙදරට යනකොට මොනව වාහරිදියක් කරගෙන යනවා ැ ඊට කලින් ඒගෙදර අය තමන්ගේ බනගෙදරටත්තාව සමහරයේ බණහන්න යනකොට ඒම පිංකංගෙවල්ලේ යනකොට තීරණය කරනවනි ඒ ගොල්ලොත් අපේ ගෙදරට ආාව අපේ බනගෙදරට ත්තාව මළගෙදරට තාව දානට තාව එනිසා මේ බනගෙද්දරට නොගියොත් හොඳනේ එහිම හිතල යනවා එතකොට පින්වත්න පිරිකරක් අරගෙන ගියාත් ඔබට නිංසයක් ලැබින්නේිනේ මොකද තමන්ට ඉ දෙයක් දුන්නු නිසා තමන් දන්දිෙනවා. ඊනකට සමහාරයි හිතනවා මේ ගෙදරට ගිහිල්ල මොනවහරි පොඩිදියක් දුන්නුත් අපට ඊට බඩා ලොකුදයක් ලැබි. දනවත් කෙනෙ ඒකිනාගේ ගෙදර පින්කමක් තියනව ඒ පින්කමට මොනොහරි අරගෙන යනවා. පොඩිදියක් දෙනවා හැබැ බලාපොරොත්තුවක් තියෙනවා අපේ ගෙදර යමත් තියෙනකොට ඊට වඩල් ලොකු දෙයක් ේවී ආං එහෙම හිතලා සමහරයි දන්දිනවා ඊළඟට සමහරයට හිතෙනවා මේ ධානය කියල කියන්නේ දීම කියල කියන්නේ හොඳ දෙයා දෙනවා කියනෙක හොඳ දෙයා අන්න එහෙම හිතල සමහරයි දන් දෙනවා එහෙම දුන්නත් ඒකින් විශේෂ ප්‍රතිඵලයක් නෑ සමහරයි හිතනවා ිතුම එකක ගෙදරත් තියන දුපත් ගදරක්. ඒ ගෙදර මිනිස්සුට කන්න නැති නිසා උයන්නේ නෑ. දෙයක් නැති නිසා උයන්නේ නේ. හැබ තවත් ගෙදරකින් ඒ ගෙදරට කෑම යවනවා හිතනවා මේ ගෙර මිනිසුට කන්න බොනනේ ඒ නිසා දෙනවා. නැත්ති නිසා දෙනව කළ හිතාගෙන දෙෙනවා. එතකොටත් ආනිසංස ලැබෙන්නේ නේ. ඉළඟට සමහරය හිතනවා මේ දීම කියලා කියන්නේ. ොඳ කීර්ති නමයක් ලැබෙන දයා ඒ සමහරය තමන් දැන් ධනයක් දීලා ඒ ධනය ඡායාරූපගත කරලා තව කෙනෙකුට අනුමෝදන් කරනවා කියන එක විශේෂ කරුණ හැබැ සමහර අය තමන් දන් දෙන්නේ කියලා ඉස්මතු කරන්ඩ සමහර වෙලාවට එහෙම ප්‍රකට කරනවා ඒක හොඳ දෙයක් නෙමි ඒ මහිච්චතා ගනයට ගැනන ධර්මිය හැබැ සමහර ඉන්නවා තවත් අයට අනුමෝදන් කරන්න තමන් කරන පින්කම් ඡායාරූපගත කරගන්නවා ඒක අරමුණ තමයි තවත් බොහෝ දෙනෙකුට ඒ පින්කම දැකල් අනුමෝදන් කරව ගන්ඩ ඒ අර්ථය හොඳ දෙයක් හැබැයි තමන්ගේ කීර්තිය වැඩි කරගන්න තමන්ගත් තිබෙන ප්‍රකට බව වැඩි කරගන්න තමන් කෙරෙහි ආකර්ශණය ඇති කරගන්න නංගේ දේ කරන්නේ ඒක සුදුසුදයක් නෙවී න්න මේ වගේ පිගුත්තරන මේ ධානී පිළිබඳව දේශනාවල් ගණනාවක් ධර්මය තියෙනවා දැන් අංගුත්තරෙන්න්නේෙ කායි නවක නිපාතේ හාරසී තිස්වනි පිටුවේ තමයි වෙේලාම සූතරය තියෙන්නේ ඊළඟට මේ දක්කිනාාවී බංග සූතරය එවගේම තමයි අගුත්තර නිකායි අට්ටක නිපාතේ සත්පුෘෂ ධාන සූත්‍රරය අරාපි කලින් මතක් කරපු එකසිේ හැට පස්වැනි පිටුවේ තියෙනවා ලඟට අංගුත්ත්‍ර නිකායි අට්ටක නිපාතේම තමයි අපි දැන්ක් සදහංකරපුමි ධාන සූත්‍රයේ තියෙන්නේ එකසිය පනස් එක් පිණි පිටුවේ මෙන්න මේ වගේ මේ ධානය පිළිබඳව තිබෙන දේශනාවල් හරියට වටහගෙන එහෙම වටහගෙන ඔබට දන් දෙන්න පුළුවන්න්නං පං අත්න ඒ දාානය ඥාන සම්ප්‍රයුක්තවව දානය පිළිබඳ මනාකොට දැනගෙන දෙන දානයක් බවට පත්කර ගන්නට පුොළුවන් එතකොට පිින්මත්න ඔබට දන් දෙනකොට විශේෂ ලාභයක් ඒ පිනිං ලබන්නට පුළුවවා එනිසා භාගතු වන්ස මවිතර දේශනා කරනවා දායකයාගේ ප්‍රඥාවයි දෙන දේති පිළිබඳ පිරිසුදු බව දහඩිය මහන්සේවා ගුරවල ධාර්මික ඔපාගත්තු දෙයක් බවට පත්වෙෙන්න්නට ඕන දන් දෙන කොට එහෙමත් දෙනකොට පින්වත්න ඒ ධනෙන් ඔබට විශේෂ ප්‍රතිඵල ලගා කරගන්නට පුළුවවා ඊළඟට ප්‍රතිග්ධාකයන් වහන්සකි ගුණය මංඟර් ගුණ අතිරේකයක්ට සඳහන් කළා පින්ත්නී ප්‍රතිග්‍රාහකයන් වහන්සේ නිරෝධ සමාපත්තිය නැගිටපුවාරයෙන් වහන්සිටමක් නං ඒ ආයන් වහන්සිතදින ධානය විශේෂ ආනිසංසයක් ලැබෙනවා. ඒන සඳහන් කරල තිබෙන්නේ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ධානයට වඩිනකොට සාරිපපුත්ත මහරහතන් වහන්සේ, දන්දින දායකයාගේ ගෙදරට කලින් වැඩම කල්ලා උන්වහන්සේ නිරෝධ සමාපත්තින් වැඩන්නවා ඒ උන්වහන්සේ අදිිෂ්ඨාන කරනවා දායකයා දානය දෙන වෙලාවට නැගිතින්න එතකොට දායකය දන් දෙන්නේ නිරෝධ සමාපත්ති නැගිට පාරෙන්න් වහන්සේ නමකට ඒ නිසා ඒ දායකයා ්‍යානිසංස මහත් පලවෙනවා ධානය මහත් පලවිෙනවා ස්බභූති මහරාතන් වහන්සේ ඊට වඩා විශේෂ කෙනීස්ුබූති මහරතන් වහන්සේට ලැබිල තිබෙන අග්‍රස්ථානය තමයි දක්කිනීය පුද්ගලයක්න් අතරින් අග්‍රස්ථානීය යමෙක් සුභෝති මහරාතන් වහන්සේට දානයක් දෙනවනං වෙනත් කිසිම ආරයන් වහන්සේ නමකට දෙනදානයකට වඩා ආනිසංසයක් ස්ුභෝති මහරාතන් වහන්සේර දෙන දානී ලැබෙනවා මකද හේතුව හේතුව තමයි සුභූති මහරහතන් වහන්සේ දානෙකට වැඩම කරාම උන්වහන්සේ මෛත්‍රී ජහාානයට සමවැදිලා ස්වභූති මහරහතන් වහන්සේ දන්දන කෙනා ගෙහිතට මෛත්‍රී කරනවා. එතකොට ඒ දායකයාගේ හිතත් මෛත්‍රියෙන් පිරෙනවා මෛත්‍රී සිතිින් තමයිඒදායකයා සුබූති මහරහතන් වහන්සේ දන් දෙෙන්නේ. ඒ නිසා පින්වත්නී, ඒ මොහොත මෛත්‍රී සහගත සිතින් දෙන දානයේ නිසා අර දායකට විශේෂා නිසංසයක් ලැබෙනවා එනිසා සුභූති මහරත්තන් වහන්සේට දෙන දානය මහත්ඵලයි මහා නිසාන්සයි අනිත් කිසිමාරයෙන් වහන්සේ නමකට දෙන දානයට වඩා ඉනිසා පිින්වත්න දායකයා හැටියට ඔබේ ප්‍රඥාව ධනයේ පිළිබඳව හොඳින් අවබෝධ කරගන්න ඊළකට දෙනදේ පිරිසුදු බවක් ඇති කරගන්න තික්දහකැන් වහන්සේගේ ගුණේය විශේෂකොට සල කලා ඔබ දන් දෙන්න එතකොට ඔබේධානය මහත්ඵල කරගන්නට පුළුව එහමනං අදින් අපි දක්කිනාවිය බංග සූතර දේශනාව අපි මෙතෙකින් නිමාවට පත් කරනවා එහමනං අද දවසේ අපි මේ වෙනකොට දක්කිනාවි බංග සූත්‍රය ඇසුරු කරගෙන දේශනාවල් පහක් මේ වෙන කොට දේශනා කරලා අවසංකරා අදින් දක්කිනාාවි බංග සූතර දේශනාව නිමාවට පත් කරනවා හොඳ එහමනං අද දවසේ අපි මේ දේශනාව රැස්කරගත්තාවූ සියලොකුසල ධර්මියන්ගේ බලයෙෙන් මේ වෙලාවේ අද මේ දේශනාවේ දායකත්වේ දරන පංහොතුන් පිරිසට අපි පංඥානමෝදනා කරනවා ප්‍රංශයේවසෙන චිත්‍රාණේ විජයලත් පතිරගේ මහත්මියඇතුළු පිංොතුන් පිරිසයි අද මේ දේශනාවේ දායකත්තේගෙන කටුතු කරනු ලබන්නේ ඕන් බලාපොරොත්තු වෙනවා පරලෝ සැපත් ආද්‍රණයේ පියාණන් වන ධර්මදාස රණසිංහ මහත්මාට පින්ං අනුමෝදන් කරන්න. එතුමන්ගේ දෙවර්ශපූර්ණ සම්පූර්ණවීම නිමිති කරගෙන මේ උතුම් පින්ංකම මේ විද්‍යයට ධර්මදානයක් හැටියට මුළු මහත් ලෝකයාට ම අවබෝධ කරවන්නට මේ විදියට කටයුතු සෝදානම් කරගන්නට යෙදුණ. එමනං ඒ ආද්‍රණී පියාණන්ට මේපින් අනුමෝදන් වේවා ඒ පියාණන්ගේ භාවගාමේ ජීවිතය සුව පත්තේවා පාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාය සත්‍ය ධහරමය මවබෝධවේවායේ සාධූ කියා මේ වෙලාවේ පිං අනුමෝදන් කරනවා එවාගේම ආදරණී මැනියන් මන රණසිංහ මහත්මියයටත් මේ වෙලාව අශිර්වාදය කරනවා එවගේම තමන්ගේ ආද්‍රණය ස්වාමි පුතුන්වන් වන විජයලත් පතිරගේ පියතිස්ස මහත්මාටත් මේ වෙලාවේදී සෙත්්‍රාර්ථනා කරනවා ඒවාගේම ඔහුගේ සොහවිරාවන නිල්සන් මහත්මා ඇතුළු හැමදිනාට මාශිරුවාදේ කරන්නට මේ උතුම් පින්කමතුලින් බලාපොරොත්තු වෙනවා. ඒ හැමදිනාටමත් මේ සියලුපින් අනුමෝදන් වේවා ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට මේ උතුම් සද්ධරම දේශනාව ශ්‍රවණය කරන්නට අවස්ථාවදා කරලදීලා. රැස්කරගත්තා වූ ධර්මදාන මේ කුසලක්‍රියාවේ බලයෙන් ඒ හැමදිනාටම මේ සියලුපින් අනුමෝදන් වේවා. ඇම දෙනාගේ ම සීලු හපත් බලාපොරොත්තු පැතුුමන් සිතනපතන ආකාරට මිෂ්ට කරගන්නට ශක්තිය දහිරේ ලැබේවා කියලා මේ වෙලාවේ අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. එවාගේම නෙත්නාලික්කාවේ සභහපතිතු මන්්ටත් සාමාන්න අධිකාරතු මන්්ටත් කාරය මණ්ලේ පිංහත් හැමදිනාටමත් මේ වෙලාවේදී සෙත් ප්‍රාර්ථනා කරලා අපි ආශිරුවාදේ කරනවා. එවගේ ම රැස්කරගත්තා ෝ සීලු කුසලානි සංස ධර්මියන්ගේ බලයෙෙන් ආාගයවතුන් වහන්සේගේ මේ උතුම් ගාම්බිර ධරමිය මට උගන්වන මාගේ ගුෘදේවෝත්තමාණන් වහන්සේටත් මේ සියලුකුසල් අනුමෝදන් වේවා ගුෘදේවාණන් වහන්සේ නිදුගභව නිරෝගී භව ලබත්වා දීර්ඝාෞෂ සම්පත්්‍යය ලබත්වා කියලා මේ විලාවේදී පුඤ්‍යානුමෝදනා කරනවා. අවසානේ ඔබා පැහැමදිනාටමත් කෙටිම කාලියකින් පහසුම ආකාරයෙන් සුක සහගත ප්‍රතිපදවෙෙන්, සියලු දුකින් මිදම්වා මේ සියලු කිලිස්බරින් නිදහස්විම්වා අජර වූ අමර වූ නිවන ලැබැසැනසෙන්න්නට මේ කුසල් උතුම් පාරමිතාවක් මවේවායි සාධූ 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 කියයා ප්‍රාර්ථනා කරගමෝ. ආකා සට්ටහා්චබුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා පුഞ්ඥන්තං අනුමෝදිත්වා, චරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්කාන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කාන්තු සම්මා සම්බුද්ධ සාාවකන්